ඉතින් අදත් ඔයාලට ඇප් එකක් ගැන විස්තරයක් කරගෙන තමයි ආවේ. මම කිව්වා කැන්ඩල්ස්ටික් ගැනයි චාට් පැටර්න් ගැන ඉස්සරහට කියලා දෙන්නම් කියලා. ඉතින් මම තව channel එකකුත් ඔයාලට සජෙස් කළා, SL Trader කියලා channel එකක් තියෙනවා. ඒකේ ගොඩක් හොඳට විස්තර කරනවා කියලා මම කිව්වා. ඒ වගේම මම මේ ඇප් එකත් ඔයාලට අද හඳුන්වලා දෙනවා. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් ඒ ගැන ඉගෙන ගන්න. ඉතින් මම වීඩියෝ එකක් කරනවට වඩා ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ ඇප් එක දාගත්තොත්. ඉතින් මේකේ ඇප් එකේ නම තමයි Golden Trading Strategies කියන එක. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. දැන් මම මේක ඕපන් කරගන්නම්. Play Store එකේ තියෙනවා, සර්ච් කරගත්ත පුළුවන් ඔයාට. ඊට පස්සේ මේක චුට්ටක් ඇප් එක මුලින් පොඩ්ඩක් ස්ලෝ ගතියක් තියෙනවා. ඉතින් ඔයාට මේ විදිහට තමයි මේ ඇප් එක පෙන්වන්නේ. මෙතෙන්දී පුළුවන් ඔයාට මෙන්න මෙතන ක්ලික් කරලා චුට්ටක් බලන් ඉන්න. එතකොට මේක ඊළඟ ස්ටෙප් එකට යනවා. එතකොට මෙතන තියෙනවා චාට් පැටර්න් ටික. එතකොට මේකෙදි අපි හදාගත්ත ඉන්ඩිකේටර් වලින් හදාගත්ත පොඩි පොඩි ස්ට්‍රැටජිස් ටික, ඒ වගේ ස්ට්‍රැටජිස් මේකෙත් තියෙනවා. ඉතින් ඔයාට මේ ටික බලාගෙන ඔයාටත් පුළුවන් ඔයාගේ ට්‍රේඩින් කරන චාට් එකට මේක ඇඩ් කරගෙන චුට්ටක් බලන්න. කැන්ඩල් හැදෙන විදිහ. එතකොට අපි අර ෆෝන් එකට හදාගත්ත සරල ස්ට්‍රැටජිය වගේ පොඩි පොඩි ස්ට්‍රැටජි වගේම ගොඩක් පවර්ෆුල් ස්ට්‍රැටජිස් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් මේ තියෙන ඒවත් එක්ක ඔයාගේ account එකට මේ ටික ඇඩ් කරගෙන චුට්ටක් ප්‍රැක්ටිස් කරලා බලලා ඉගෙන ගන්න. මම sample එකක් විදිහට එකක් දෙකක් ගැන කියලා දෙන්නම්. මේ තියෙන්නේ සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එකෙන් ට්‍රේඩ් ගන්න විදිය. මේ තියෙන්නේ EMA crossover කියන එක. ඒ කියන්නේ අපි අර ෆෝන් එකට හදපු ඉන්ඩිකේටර් එක වගේම පොඩි සෙටින්ග්ස් ටිකක් තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා MACD එක, EMA channel, RSI, Bollinger band, ඔහොම ගොඩාක් තියෙනවා. අපි එකකට ගිහිල්ලා බලමු. අපි බලමු මේ RSI කියන so EM එකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන RSI එකට යන්නම්. යට තියෙන එක. එතකොට මෙතන තියෙනවා මේ ගැන පොඩි විස්තරයක්. ඒක කියව ගන්න. මෙතන තියෙනවා RSI එකෙන් ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන දේ. මේ තියෙන්නේ එන්ට්‍රියක් ගන්න තැන්. මේ තියෙන්නේ එක්සිට් ගන්න තැන්. හැමදේම මේකේ පැහැදිලිව කියලා දීලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් චුට්ටක් බලලා ඉගෙන ගන්න. මේ කැන්ඩල්ස්ටික් ගැන බලලා ඔයාට තුන් මේක සාමාන්‍යයෙන් තරලව තේරෙනවා. මේක මහාවට කියලා දෙන්න තරම් දෙයක් නැහැ. අර කියපු channel එකත් චුට්ටක් බලන්න. මොකද මාව follow කරන් ඉන්න කියලා මම හැමදාම කවදාවත් කියන්නේ. මම හැමදාම කියන්නේ දෙයක් ඉගෙන ගන්න, ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඒකෙන් ඒ channel එකත් බලුවොත් ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන්. ඉතින් මමත් බොරුවට තවත් කාලේ නාස්ති කරගෙන chart pattern ගැනයි candlestick ගැනයි කියලා දෙන එකේ තේරුමක් නැහැ. මෙච්චර හොඳටම තේරෙන දේවල් තියෙද්දි ඉතින් මටත් තව ට්‍රේඩ් එකක් හරි දා ගන්න පුළුවන්. ඒ වගේම තවත් එක්කෙනෙක් ගොඩ දා ගන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් පුළුවන් නිසා ඒ වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. හොඳයි, මේකේ දැන් මේ තියෙන pattern ඔයාලා චුට්ටක් බලන්න. බලාගත්තට පස්සේ ඔයාට පුළුවන් ලොකු අදහසක් ගන්න. ඉතින් මේවා හොඳට හිමීට දාගෙන එකින් එකට කියවන්න. ඊට පස්සේ මේක චුට්ටක් අපි පල්ලෙහාට ගියාම එතකොට හැදෙනවා කැනල් පැටර්න් ගැන, එතකොට ස්විං ගැන තියෙන පොඩි විස්තර ටිකකුත් තියෙනවා. ඊට අමතරව මෙතන අපිට මේක පේ කරලා අන්ලොක් කරගන්නත් පුළුවන්. මේ තියෙන ප්‍රයිස් ඇක්ෂන් ගැන එහෙම තියෙන දේවල් ටික. ඉතින් එච්චර දේවල් ඕන නැහැ. ඔයාගේ දැනුමත් එක්ක මෙච්චර දවසක් මම කියලා දීපු දේවල් එක්ක ගොඩක් හොඳට මේ කියලා දෙන දේවල් තේරුම් ගන්න පුළුවන් මේ තියෙන අනිත් ටිකෙන්. ඒකෝර මම ඒවටත් හරියන තව වීඩියෝස් කරනවා. එතකොට ඒ ටිකෙන් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයා Binance account එකක් හදලා නැත්නම් දැන් ඔයාට Binance account එකක් හදාගන්න පුළුවන්. link එක මම පල්ලෙහා මගේ description එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් එතනින් ගිහිල්ලා account එකක් හදාගන්න. ඒ account එකෙන් ගියොත් ඔයාට පුළුවන් 10%ක bonus එකක් ඔයා කරන හැම trade එකකටම ගන්න. එතකොට මේ තියෙන්නේ chart pattern ගැන පොඩි පොඩි අදහස් ටිකක්. පොඩි පොඩි කිව්වට මේකේ ලොකු අදහස් ටිකක් තියෙනවා මේ chart වල හැදෙන මේ chart වල හැදෙන මේ candlestick ගැන තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ
කැනල් දකින්න වෙලාවට ඔයාට ලොකු අදහසක් අරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක දාගෙන පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. එතකොට දැන් මේ පහලට ආපුවාම මෙතනක් තියෙනවා තව කැනල් ස්ටික් පැටර්න් ගැන සහ චාට් පැටර්න්. එතකොට තව ඇප් ගැන ගොඩක් දේවල් තියෙනවා. මේවා එකින් එක පොඩ්ඩක් ගිහිලා බලන්න. මම කැනල් ස්ටික් පැටර්න් කියන එකට පොඩ්ඩක් ගිහිලා පෙන්නන්නම්. එතකොට මේ තියෙන්නේ මම අර නිතර කියන ඩොජි කැනල් එක ගැන මෙතන විස්තර කරලා තියෙනවා. ඉතින් මේක සිංහලට කන්වර්ට් කරගෙන ඔයාලට බලන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් ඇප් එකකට හෝ Google Translate දාගෙන. ඊට පස්සේ මෙතන තියෙනවා shooting star කියන කැනල් එක. එතකොට මෙන්න මේ වගේ කැනල් දැක්ක තැනක අනිවාර්යෙන් ට්‍රේඩ් හොඳටම තියෙනවා. මේක හරියට තේරුම් ගන්න තේරුම් ගත්තට පස්සේ ට්‍රේඩ් එක ෂුවර්. ඉතින් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊපස්සේ මෙතන තියෙනවා hanging man, hammer, inverted hammer. ඔය කැන්ඩල් හොඳට බලාගන්න. ඔය බලාගෙන බලන්න ඒ කියලා තියෙන දේවල් එක්ක මෙතන කියලා දීලා තියෙනවා මේකේ විස්තරය. ඒතකොට මේක පොඩ්ඩක් දාගෙන බලන්න ට්‍රාන්ස්ලේටර් එකට. ඉතින් මේක ඇඟිල්ලෙන් ගන්න නෑ, මම හැමදාමත් කියනවා ඇඟිල්ලෙන් ගන්න කියලා දෙනවට වඩා තමන් දෙයක් හොයාගෙන තමන් ඔලුවට දාගත්තොත් තමයි මේක ඔලුවට වදින්නේ. ඒක නිසා චුට්ටක් මේ ගැන චුට්ටක් බලන්න. මේ තියෙන්නේ මේ කැනල් පැටර්න්. එතකොට මේ වගේ වෙන දේවල් ඔක්කොම තියෙනවා. මේක සරලව තියෙනවා, සරලව තේරුම් ගන්න පුළුවන්. ට්‍රාන්ස්ලේටර් එකට දැම්මනම් මේක සරලවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නම් මෙතන චාට් පැටර්න් ගැන තියෙනවා. එතකොට මේ චාට් පැටර්න් වල මේ තියෙන කප් ඇන් හැන්ඩල්, ඇසෙන්ඩින් ට්‍රයැන්ගල්, ට්‍රිපල් බටන් මේ ඔක්කොම තියෙනවා. මේ ඔයාලට ඉගෙන ගන්න ඕන කරන ඕනම චාට් පැටර්න් එකක් මෙතනින් ඔයාලට ක්ලික් කරලා බලන්න පුළුවන්. මේ ට්‍රිපල් බටන් එකක් කොහමද තියෙන්නේ, එතකොට ඒකේ බොටම් හැදෙන්නේ කොහමද, නෙක් ලයින් හැදෙන්නේ කොහමද, ඒ හැමදේම මෙතන විස්තර කරලා තියෙනවා. ඉතින් මේක චුට්ටක් දාගෙන කියවන්න ට්‍රාන්ස්ලේටර් එකක් එක්ක. ඉතින් එකෙන් එක විස්තර කරන්න ඕන නැහැ. ගොඩක් ට්‍රේඩ් කරනවා නම් මේ දේවල් දන්නවා. දන්නේ නැති අයටත් මේක මුලක ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. මේ කිසිම දෙයකට බය වෙන්න එපා. එතකොට මේ තියෙන්නේ ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල් එක බ්‍රේක් අවුට් එක වෙන්නේ කොහමද, ඒ හැමදේම තියෙනවා. එතකොට මම මේවා මේ වගේ දේවල් වීඩියෝ එකක් විදිහට ආපහු කරන්නේ නැහැ. මට මම ඉස්සරහට ඇනලයිස් කරලා දාන වීඩියෝස් වලදී හෝ මම ඔයාලට දාන වීඩියෝස් වලදී මට මේ වගේ තැන් හම්බුණොත් මම ඔයාලට මේ ගැන විස්තර තව කියලා දෙන්නම්. මම දන්න හැමදේම කියලා දෙනවා. ඒ වගේම මම කවදාවත් කියන්නේ නැහැ මගේ channel එකම follow කරගෙන මම කියන දේම අහගෙන ඉන්න කියලා. ඉතින් ඔයාලා දන්න කියන හොඳ channel ඇති. ඒ වගේම තව බලන්න අර SL trader කියන channel එකත් හොඳම channel එකක්. මම ඒකේ ඒකෙන් උඩට ලොකු අදහසක් ගන්න පුළුවන්. SL trading නෙමේ, trading trader එහෙම නෙමේ, SL trader. මම යට description වල මේ වීඩියෝ එකේ යට description එකේ දාලා තියන්නම්. ඉතින් ඒ channel බලන්න, ඒක ශ්‍රී crypto channel එක බලන්න. ඒකෙන් පුළුවන් ඔයාට ලොකු අදහසක් ගත මේ අදහසක් ගන්න පුළුවන් market එක ගැන. ජයන්ත උක්කත channel එක බලන්න. ඒකෙන් පුළුවන් ඔර news ගැන විස්තර ටික දැනගන්න. මං කියන්නේ ඒ කියන්නේ මං කියන දෙයක්වත් ඒ කියන එක දෙයක්වත් අනිවාර්යෙන්ම පිළිගන්න කියලා මං කියන්නේ. ඒ වගේම අදහස් අරගෙන ඔයාලා ට්‍රේඩින් සක්සස් කරගන්න කියලා. මේ හැම chart pattern එකක්ම තියෙන මේ falling wedge එක ගැන, මේ double top, මේ flag ගැන හැම දෙයක්ම මෙතන විස්තර දෙනවා. ආයේ තනිකර PDF එකක් පොතක් අතේ තියෙනා වගේ තමයි. ඉතින් මේක හොඳ app එකක්. ඇත්තරම මේක හොඳයි කියලා, වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයා අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ ලයික් එක කමෙන්ට් එකට මට ගොඩක් වටිනවා. එතකොට මටත් ආසාවක් ඇති වෙනවා ඔයාලට තවත් දෙයක් කියලා දෙන්න. ඉතින් හොඳයි, තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් පාරක් එන්නම්. ඇප් එක දාගෙන චුට්ටක් ඉගෙන ගන්න බලන්න මේකේ තියෙන දේවල් ටික. එතකන් ගිහිල්ලා එන්නම්.